රෝග තත්ත්වයේ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් මම හිතන්නේ අවශ්‍ය වෙනවා. මොකද ලෝකයාම එකතු වෙලා අපි සූදානම් වෙන්නේ ලෝකෝමාවෙන්ද එක මෙන්තර ලෝකෝමාව නිසා ඇති වෙන අන්ධභාවය වළක්වා ගැනීම. මේ සඳහා මිෂන් 2020 ව්‍යාපෘතියේ ලෝකෝමා ફોකල් පොයින්ට් අක්ෂිසන්ධි විශේෂඥ වෛද්‍ය ලලිතා සේනරත් මහත්මියට ගෞරවණීයව ආරාධනා කර සිටිනවා ශ්‍රී ලංකාවේ ලෝකෝමා රෝග තත්ත්වය පිළිබඳව ඔබ සැම දැනුවත් කිරීම සඳහා. සාමාන්‍ය නිකම් දත්ත කියන්නේ ක්ලිනිකල් ඩේටා වලින් විතරයි මේ දත්ත අරන් තියන්නේ.
එතකොට ඇහි ප්‍රෙෂර් එක අපි සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙනෝනේ පළපහරයි කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපේ දෘෂ්ටි ස්නායුවේ කම්පිස් රේෂියෝ කියන එක තමයි අපි බලන්නේ ලෝකම රෝගීන්ගේ. එතකොට කම්පිස් රේෂියෝ එක 0.5 තමයි අපිට ආව මේක ඇතුළම ෆන්ඩස් ෆොටෝග්‍රාෆි එකක් අරගෙන ඒකේ අපි සොෆ්ට්වෙයාර් එකකින් ඒක හරියට මිනුම් අරගෙන අපිට ඇහි මිනුමට නෙවෙයි අපේ හරියට මිනුම අරගෙන තමයි අපි ඒ දත්ත 0.5. ඒ වගේම ලෝකමාවට සම්බන්ධ වෙන සෙන්ට්‍රල් කෝණයේ තික්නස් ඒ කියන්නේ කුණීතේ ගලත් ඝනකම මනිනවා ඒකත් මනලා කියනවා ඒකත් අපි සාමාන්‍ය ඇලිය 542යි. නමුත් අපේ මේ කුණීතේ ඝනකම සාමාන්‍ය ලෝකමා රෝගීන්ගෙන් අඩුයි කියලා කිව්වට මේ අපේ සමීක්ෂණයේ අපේ ලංකාවේ මේ සෙන්ට්‍රල් කෝණයේ තික්නස් එකේ ලොකු වෙනසක් දකින්න ලැබුණේ නැහැ ලෝකමා රෝගීන් සහ සාමාන්‍ය රෝගීන් අතර. ඒ වගේම අපේ ලෝකමා ඉස්සර ඩොක්ටර් විරණ කිව්වා වගේ වර්ග කීපයක් තියෙනවා ප්‍රයිමරි සහ සෙකන්ඩරි ඔක්කොම ඉතාම හොඳින් විස්තර කරා ඉස්සලා මේ ප්‍රසන්ටේෂන් එකේදී. ඒතකොට ප්‍රයිමරි එකේදී අපි බහුලව දකින්න ලැබෙන්නේ ප්‍රයිමරි ඕපන් ඇන්ගල් ග්ලෝකෝමා කියන එක. ඒක තමයි ඉතාම භයානක. ඒක තමයි රෝග ලක්ෂණ කිසිවක් නැති. ඉතින් අපිට පුළුවන් ලෝකමා රෝගය අඳුනගන්න ලෝකමා රෝගිය ළඟට ගිහිල්ලා අපි ඇහැබලලා හොයාගන්න උත්තර. ඒක රූටින් චෙකප් චෙකප් එකකින් විතරමයි මේක අහු වෙන්නේ. හින්දා ඉතාම වැදගත් අපි ස්ක්‍රීන් කරන එක. ඒ වගේම සෙකන්ඩරි ග්ලෝකෝමා විස්තර කරා ඔයාලා දන්න ඇති. ඒකෙදී සියුඩෝ එක්ස්පලේටිව් ග්ලෝකෝමා කියන එක තමයි බහුලව දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ ඇහෙන සිදුවන අනතුරු සහ නියෝවැස්කියුලර් ග්ලෝකෝමා ඊළඟට දකින්න ලැබෙනවා. ඒ වගේම අපි දියවැලියා රෝගය දන්නවා. දියවැලියා කියන්නේ හැම ලෙඩකටම මූලික වෙන රෝගයක්. මුළු ඇඟේම අවයව වලට බලපාන එක. ඒ වගේම මේ දත්ත වලින් අපේ ලංකාවේ දියවැලියා රෝගය ලෝකමාවට ලොකු ප්‍රවණතාවයක් දක්වනවා. දියවැලියා රෝගීන්ගේ ලෝකමාවට තියෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් හැම දියවැලියා රෝගියෙක්ම ස්නායු පටලේ දියවැලියා රෝගියට බලනවා වගේම ලෝකමාවටත් බලා ගන්න ඕනේ. ඒ වගේම